දැන් ආණ්ඩුවේ ආයතනයක් නෙමේ අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආණ්ඩුවේ ආයතනයක් නෙමේ කියලා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හැටියට ඔබතුමාට වගකීමක් තියෙනවා මේ එන ප්‍රේක්ෂකය සම්බන්ධව කටයුතු කරන්න. එතකොට ආරක්ෂකාව සම්බන්ධව උපදෙස් දෙන්න ජ්‍යෙෂ්ඨ සමාජිකව දෙන්නෙක් ඉන්නවා අපි හිටපු ගුවන් හමුදාපතිතුමා බොහොම ගෞරව කරන චරිතයක්. අපිට ඔබතුමාවත් පැහැදිලි කරන්න අඩුම තරමේ මෙහිම ගැටලුවක් වෙච්ච වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දෙන පිළිතුරු සම්බන්ධයෙන් ඔබතුමා සෑහීමකට පත් වෙනවද? මේක පෞද්ගලික ආයතනයක්, මේකට ආණ්ඩුවේ ආයතනයක් නෙමෙයි. මෙහෙම දේවල් අපි හොයලා බලන් අඩුම තරමේ මේ ගහපු ප්‍රේක්ෂකය කවුද, ගැහුවේ කවුද, ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා, ඒ සම්බන්ධයෙන් සාධාරණීකරණයක් කරන්නවත් සැලස්මක් නැහැ. අපි සාධාරණයක් කරනවා අපි මේකට ඉන්ටර්නල් මේ ඉන්වෙස්ටිගේෂන් එකක් දාලා තියෙන්නේ. වින්දන ඔයා කියන විදියට මන් දන්නවනේ ඔයාගේ චැනල් එකේ හැමදාම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ වෙනම තියෙනවනේ පැය භාගයක් විතර ශ්‍රී ලංකා ක්‍රිකට් එක ගැන ගහන්න. රයිට්, මේක දැන් ඊයේ ගිහිල්ලා අර තව වෙනකකුත් මේ හරියට ශ්‍රී ලංකා ක්‍රිකට් එක අපි ඕගොල්ලන් කියන විදිහට වැඩ කරන්න ඕන විදිහට මෙතන යන්නේ. අපි ඒක තමයි කිව්වේ, සමාව මොකක් හරි වැරද්දක් වුණා නම් මේක අපි සමාවෙන්න ඕන කියලා අපිට. රයිට්, මේකේ අපි තනිකරම වරද අපි බාර ගන්නවා. රයිට්, මොන හරි මේ ඉස්සරහටත් මේකේ මොන හරි එකක් වුණොත් අපි තනිකර වගකීම බාර ගන්නවා. මේක මේ අපි වගකීමකින් පැනලා දුවන්නේ නැහැ. අනිත් එක අපි මේකේ මෙතන අපි වැඩ කරන්නේ අපේ තියෙන මූලධර්මයක්. ඔයගලන්ට ඕන විදිහට නෙමෙයි අපි වැඩ කරන්නේ, ඔයගලන් ඔයාට ඕන විදිහට නෙමෙයි. රයිට්, ඔයා තමයි හැමදාම මොකක් හරි කරොත් ශ්‍රී ලංකා ක්‍රිකට් එක වැරදි. රයිට්, වෙන කවුරුත් නැහැ මෙතන එහෙම කියන්නේ කිසිම චැනල් එකක්. ඔයා වෙනම ලයින් එකකින් යන්නේ ඒක. ඒ මම හෝ මගේ ආයතනය වාර්තා කළා තියෙන ප්‍රවෘත්තියක වැරද්දක් හෝ අඩුපාඩුවක් මොනවා හරි තිබිලා තියෙනවද? ඔබතුමාලට චැලෙන්ජ් කරන්න පුළුවන්ද? අපි ඒක ඉස්සරහට ඒක චැලෙන්ජ් කරන්නම්. රයිට්, අපිට ඕකම වුණා අපේ තව පත්‍රයකටත්. මම දන්නවා පත්‍රේ වාගේ තියෙන සම්බන්ධකම. රයිට්, ඉතින් ඔය එක එකනාගේ වලට තමයි ඔයත් මේවා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හැටියට අපි දන්නවා අපි මොකද්ද කරන්නේ මෙතන. රයිට්, අනිත් එක මෙතන කාටත් ඕන විදිහ නෙමෙයි අපි වැඩ කරන්නේ. අපි අපේ මූලධර්මයක් තියෙනවා, අපේ මෙම්බර්ෂිප් එකට අයිති විදිහට තමයි අපි වැඩ කරන්නේ. රයිට්. නමුත් මේ ක්‍රීඩාව ශ්‍රී ලාංකිකින්ගෙනේ. මේ ශ්‍රී ලාංකිකයෝ ආදරය කරේ නැත්තම්, ප්‍රේක්ෂකයෝ ආවේ නැත්තම් අපි ඒක තමයි කිව්වා. ආට තේරුන්නේ නැද්ද අපි ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ආදිනවා කියලා? ඉතින් ඔයා තව මොනවද අපිට කියන්නේ? ප්‍රේක්ෂකට අපි ප්‍රේක්ෂකයෝ ආපු එකට තමයි ඉස්සෙල්ලා කිව්වේ. ඉතින් ඊට පස්සේ තව මොනවද අපිට එහාට ගිහිල්ලා කරන්න කියන්නේ? අපි ප්‍රේක්ෂකන්ට අපි තනිකර වැරද්ද බාරගත්තා, ප්‍රේක්ෂකයන්ගේ සමාව අයිතිනවා. වෙන මොකුත් අපිට මේ ඔයා ඊට පස්සේ කියනවා ආයිත් මේක අපි මේක ආයිත් වෙන්න දෙන්නේ නැහැ.